ගුවානි සංවාදයේදී ලයිට් රේල් ගැන අදහස ප්‍රකාශ කරන ඔබතුමා එක දැක්කද? ඔව් මම දැක්කා. ඔබතුමා එක ගැන කොහොමද දරණ අදහස? කොහොමද මොකක්ද අදහස් ප්‍රකාශ කරන්න තරම් වටින දෙයක් එතන මම නම් දැක්කේ නැහැ කියනවා මොකද? ලයිට් රේල් එක ඔබතුමාගේ ප්‍රොජෙක්ට් එකක් නිසා ඉදිරියමතව අදහස් දෙන්න ඔබතුමාට අයිතියක් තියෙනවා. ඔබතුමා මොකද කියන්නේ පිළිබඳව? මෙහෙමයි මේකට ඉතින් කලින්ම කියන් තියෙන්නේ මේකට ඇත්තටම මුලින් hina වෙන්න ඕනේ. ඊළාට මේකට අඬන්න හිනාවෙන්න ඕනේ මොකක්වත් නෙමෙයි මේ සැහැල්ලු දුම්රිය සේවය ගැනවත් ලංකාවේ පොදු ප්‍රවාහනයේ උන්නතිය පිළිබඳවවත් ඒ වගේම නාගරික සැලසුම්කරණය පිළිබඳවවත් 2016 දී අපි මහනගර සැලසුම නමින් කළේ මොකද්ද කියන එක ගැනවත් කිසිම දෙයක් නොදැන විහිළු කතා ගොත ගොත රටේ දේශපාලන බලයේ ඉන්න දේශපාලඥයෝ ගැන අපි හිනාවෙන්න ඕනේ පළමුවෙන්ම කියන්න ඕනේ ලංකාවේ විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය උනේ උජ්ජලික ප්‍රවාහනය කාර් මෝටරසයිකල් ත්‍රී වීල් කියන ඒවට පහසුකම් සැපීම තමයි කළේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය කළේ මෝටර් කාර් වලට විශේෂ අවධානයක් යොමු කළා ඉහළින් යන මාර්ග අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා දගන්ත ජාතික ධනයක් නාස්ති කරපු එක. නමුත් ලංකාවට ගැළපෙන ක්‍රමය තමයි පොදු ප්‍රවාහනය නවීකරණය කිරීම. අපේ පවතින දුම්රිය සේවය නවීකරණය කිරීම, පවතින බස් සේවය නවීකරණය කිරීම හා අලුත් පොදු ප්‍රවාහන ක්‍රමවේද අඳුන්වා දීම. ඉතින් මේ පිළිබඳව 2008 දී තිබිච්ච කොම්ට්‍රාන්ස් සැලසුම අපි සම්පූර්ණයෙන්ම වගේ අධ්‍යයනය කළා. 2016 දී මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කළා. ලංකාවට විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයට ඒ වගේම අනිකුත් ගාල්ල මහනුවර වැනි නාගරික බල ප්‍රදේශවලට අනාගතයේ ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රියාදාමය මොකක්ද කියලා. ඒකෙදී බස් ඇණිය අපේ කොහොමද ප්‍රතිව්‍යුහගත කරගන්නේ ඉදිරියට අලුතෙන් අඳුන්වලා දෙන්නේ පවතින දුම්රිය සේවය කොහොමද විධිමත්කරණය කරන්නේ ඒ වගේම දුම්රිය බස් එක ටැක්සිය ඒ වගේම අපේ මෝටරසයිකල් ඇතුළු මේ සියලුම දෙනා කොහොමද පොදු ප්‍රවාහන මාදිලියකට පද්ධතියකට එහෙම නැත්නම් අපි කියවොත් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට ගන්නෙ අපි කියනවා මොබිලිටි ඇස් අ සර්විස් කියන ඒ ක්‍රියාවලියට ගන්නෙ පේමන්ට් නෙට්වර්ක් එකක් හදන්නේ කොහොමද කියන එක අපි අවධානය යොමු කළා. ඒ වගේම අපි කියන්න ඕනේ අපි ඒකට සමාන්තරව නාගරික සැලසුමක් හැදුවා. උදාහරණයක් ඇටිට මේ කඩුවෙල මේකේ මූලස්ථානයේ හැටියට අපි ගත්තේ ගම්පහ පැත්තෙන් එන දවැන්ත ට්‍රැෆික් එක ගන්න බලාගෙන ඒක බත්තරමුල්ල හරහා ගෙනිච්චේ රාජ්‍ය ආයතන 113ක් අපි බත්තරමුල්ලට ගෙනීමේ සැලසුමක් තිබිච්ච නිසාත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජනාධිපති කාර්යාලයේ ඇතුළු සියලුම දෑ පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල තියෙන ඉඩමට ගෙනීමට වැඩපිළිවෙලක් තිබිච්ච නිසා. ඒ වගේම නාගරික නිවාස ඇතුළු සියලුම දෑ ඉදිකිරීම අපි මේ සැහැල්ලු දුම්රිය ක්‍රියාවලියත් ඒ වගේම බස් රථ ක්‍රියාවලිය හරහා කරන්න ගියේ. ඇත්තටම දවැන්ත විශාල සාපු සංකීර්ණ සහිත දවැන්ත මට්ටමේ අපි ප්‍රවාහන මධ්‍යස්ථාන කීපයක් සැලසුම් කළා තිබුණා එකක් පිටකොටුවේ එකක් බත්තරමුල්ලේ සැලසුම් කළා තිබුණා ඒ වගේම අපි කොට්ටාවේ එකක් ඉදි කළා මධ්‍යම පරිමාණයක කඩවත එකක් ඉදි කළා ඒ වගේම 18 කණු එකක් හා මොරටු එකක් ඉදි කරන්න තිබුණා. මේ හැමෝම කතා කරන්නේ මේ කඩුවෙල ඉඳන් එන ජපන් එක ගැන නමුත් අපි ඊට අමතරව රාගම කඩවත කැලණිය අංගොඩ හරහා මර්දානට එන්න ඒ වගේම මොරටුවේ ඉඳන් පිළියන්දල හරහා කිරලපන හරහා එන්නත් ඒ වගේම කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ හරහා බත්තරමුල්ලට සම්බන්ධ වෙන තියෙන මාර්ග හතරක් සැලසුම් කරන්න තිබුණා. ඒ වගේම අපි කෙටි කාලීන හා ශක්තිමත් වැඩපිළිවෙළක් ඇරිට අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා පාරවල් 6ක් තියෙන ලේන් 6ක් තියෙන මාර්ගවල බස් රැපිඩ් ට්‍රාන්සිට් ක්‍රමවේදයක් අඳුන්ලා දෙන තමයි අපි අර බස් ප්‍රමුඛතා මන්තිරු අඳුන්ලා දුන්නේ. එනු අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා අපි බස් 2000ක් ගෙන්නලා ඒ කටයුතු කිරීමේ වැඩ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වුණා. ඒ වගේම අපි මේක අර ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට දැනට එකිනෙකා වෙන වෙනස් වශයෙන් තියෙන එක එකපත් දෙකකට ගන්න සහසර නමින් ක්‍රියාවලියක් කලින් අඳුන්ලා දීලා තිබුණා. ඒකේ නවීකාරක ක්‍රියාවලියක් අඳුන්වා දෙන්නත් වැඩ කටයුතු කළා තිබුණා. නමුත් මේක CIA කුමන්ත්‍රණයක් කියලා ඒක අර MCC එකට දාපු නිසා ඔය වගේම තක්කඩි මෝඩ දේශපාලකයෝ ටිකක් රටේ මතයක් ඇති කරලා ඒක අපිට නැති කරලා දැම්මා.
ඒ වගේම තවත් අක්කඩි මෝඩ දේශපාලකයෝ හා නිලධාරීන් හා උගත්තුයි කියන පිරිසක් අපිට සැහැල්ලු දුම්රිය පද්ධතිය නැති කළා. ඒ වගේම අපේ බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව අදහස සම්පූර්ණයෙන්ම විනාශ කළා. පොලිසිය හිටපු දූෂිත නිලධාරීන් කීප දෙනෙක් හා ඒ බලයටපත් වෙච්ච ඔය වියත්මගෙන් ආවයි කියන දේශපාලඥයෝ. ඉතින් ඒක නිසා මේ කිසිවක් නොදැන මේක ඇත්තටම ඒ අතට මේ අතට දෙපැත්තම යන්න පුළුවන් මාර්ග පද්ධතිය මේ පිළිබඳ විධිමත් සාක්ෂ්‍යතා අධ්‍යයනයක් 2016 ඉඳන් 2017 කාලය ඇතුළත කළා සම්පූර්ණ දේශීය ඉංජිනේරුවෝ මේකට මැදිහත් වුණා ඊළඟට මේකේ මේකට අපිට 0.01 පොලියට ණයක් හම්බුණා මේ මෙහි උපදේශක සේවා සපයන් අපි පිළිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඒකත් කළා ඊළඟට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පමා වුණා අර දින 52 කුමන්ත්‍රණය නිසා නමුත් ඒකත් අපි නැවත සකස් කරගෙන බෝහෝල් ගහලා වැඩ පටන් ගත්ත ව්‍යාපෘතියක් තමයි නතර කළේ. ඊට සාපේක්ෂව වේයන්ගොඩ සිට කොළඹට ඒ වගේම මීගමුයි සිටන් කොළඹට එතනින් පයාගලට දුම්රිය විදුලිකරණය කරන ව්‍යාපෘතිකුත් ඒ රජයේ දියත් කළා තිබුණා. ඊට අමතරව මරදානේ සිට හෝමගමට කැලණිවල් දුම්රිය මාර්ගයේ නවීකරණය කිරීම වැඩපිළිවෙලකුත් ඒ රජයේ දියත් කළා තිබුණා. ඊට සමාන්තරව නුගේගොඩ මහරගම රිදිපිලි ඇඟලුම් මධ්‍යස්ථාන ඒ වගේම සාපු සංකීර්ණ හා නිවාස සංකීර්ණ මේ සියල්ල ඒ සැලසුමේ කොටසක් හැටියට තිබුණේ ඔය හුඟක් දෙනෙකුට ගිහින් බලන්න පුළුවන් ඔය විෘත් විශ්වවිද්‍යාලේ පිටිපස්සේ දවැන්ත නිවාස සංකීර්ණ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ කිසිවක් නොදැන Taman සියල්ල දත්තයි කියලා හිතන් ඉන්න නූගත් පිරිස් ඇවිල්ලා රූපවාහිනී සංවාදවල මේවා පළ කරනවා. විධිමත් මේකට සාක්ෂ්‍යතා අධ්‍යයනයක් කළා විතරක් නෙමෙයි අවුරුදු 14ක් ණය නොගෙවා ඉන්න අපි ඒ සහන කාල පරිච්ඡේදයේ ලැබුණේ අවුරුදු 14කට පස්සේ තමයි අපිට ප්‍රමාණවත් ආදායමක් ඉපද වෙන්නේ මේ දුම්රිය පද්ධතියට හැකියාව ලැබෙන්නේ ණය ආපසු ගෙවන්න. 0.01 පොලිය මේ 108 පොලියට අරන් අධිවේගී පාරවල් හදලා අවුරුදු 5න් 10න් ගෙවන්න අපි අබංකොලොත්තුනි. 2012 ගත්ත බිලියනයක රාජපක්ෂවරු ගත්ත බිලියනයක 108 පොලියට ගත්ත ණයක් 2022 ජූලි මාසේ ගෙවන්න බැරුව තමයි මේ රට බංකොලොත්තුනි. මේකට අපිට සැලකිය යුතු කාලයක් 2035 ඉඳන් අවුරුදු 40ක කාලයක් ලබා දිය යුතුයි. ඉතාම සහනදායි. ජපන් තාක්ෂණය. දැන් ඒක වෙනත් රටවල් පාවිච්චි කරලා තියෙන බංගලි දේශය ඇතුළු. ඉතින් ඒ සියල්ල අපි අහිමි කරගත්ත විතරක් නෙවෙයි ඒකම තිබිච්චේ දවැන්ත නාගරික සංවර්ධනය අපි නැති කරගත්තා. විශේෂයෙන්ම හෝමගම ඉදිකරන තිබිච්ච තාක්ෂණ නගරේ ඉදි වුණා නම් 80,000ක් පුහුණුව ලබන ක්‍රියාවලියක් එක්ක මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 5ක් තාක්ෂණික ආර්ථිකය නැතිබංගස්ථාන කළා. එතෙන්ට වැලිකඩ හිරගෙදර ගෙනිච්ච අන්නේ වගේ තිරිසන් දේශපාලනයක් තියෙනවා. ඒ නිසා මේවට hina වෙන්න ඕනේ මේ නූගත් පිරිස් ගැන. මේගොල්ලෝ මේ වගේ අදහස් ගොඩක් පළ කරනවා. අපිට පේනවා තිරිකුණාමලේ ටෙල් ටැංක වලින් අපි මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ වගේම උක්වවනවා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කියන ලෝකෙට පටවනවා වගේ පම්පෝරි කතා. අර ගංගොල බූකුඩ ගහන දේශපාලනය කරන කතා නිසා hina යනවා. ඇඬෙනවා. මොකද ඇඬෙන්නේ මේගොල්ලෝ ඔක්කොම 74 වසරක සාපේගෙන කිය කිය අපට බලය දෙන්න කියලා. මේ බලේ ඉල්ලන අයගේ தત્වේ මේකයි. ඒ නිසා මේකට ඇඬන්න ඕනේ මේ රටේ විශේෂයෙන්ම මේ අප්පුඩි ගගහ වෘත්තීය වේදීන් ගිහිල්ලා අර වියක්මගේ හිටියා ඇත්තටම අවංකවම රට හදයි ගෝඨාභය කියලා හිතපු කට්ටියකුත් තක්කඩියුරියකුත් හිටියා. ඒ තක්කඩින්ගේ කතා වලට රැවටිලා රටකට කළ විනාශය අපි දැක්කා. ඒ වගේම විනාශයක් දැන් අපිට මේ රටේ පිට රටවලත් පේනවා මේ කයිවාරුකාරීන්ගේ ව්‍යාජ කතා වලට අහුවෙලා. ඒ නිසා ඇත්තටම බයකුත් ඇති වෙනවා ඇඬෙනවා මේවා දැක්කහම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඉතාමත් බරපතල අසාධ්‍ය ආර්ථික රෝගයක තියෙන්නේ. ඒකට විශේෂඥ අවංක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්නවා මිසක් මේකට පොළවල් වල ලස්සන කතා පවත්වන තෙල් බේත් වෙලෙන්දන්ගේ බේත් හරියන්නේ නැහැ. ලයිට් වේල්ලේක එක පැත්තකට විතරක් දිවන මාර්ගයක්ද? කිසිසේත්ම නැහැ. ඒක දෙපැත්තටම යනවා විතරක් නෙවෙයි. ඒකට ආරම්භයේ මුල් කාලේදී කම්පාර්ට්මන්ට් 4කුත් ඊළඟට 6කුත් ඊළඟට 8කුත් ඊළඟට 14කුත් විදිහට ක්‍රමයෙන් අපේ මුදල් එක අය ක්‍රමයක වැඩි කරන්න තමයි ඒක යොදලා තියෙන්නේ. අනිත් එක ඒකට යන වියදම මේ පාරේ වියදම විතරක් නෙවෙයි. ඒකට යන වියදම ඒ ගණන් හදලා තිබුණේ සම්පූර්ණයෙන්ම ඒ රේල් එන්ජින් ඒ වගේම ඒ විදුලි කරන ක්‍රියාවලිය ඒවා නඩත්තු කටයුතු මේ සියල්ල සලකලා බලන. ඊළඟ මොකද මේක අලුත් සිස්ටම් එකක්. ඊළඟට මේක දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි කරන්න ගියේ වෙනම විශේෂ ආයතනයක් මගින් මේක පාලනය වෙන්න ගියේ. ඉතින් ඒකත් කියන්නුනේ ඒ වගේම මේකට ආරම්භයේ තිබිච්ච වියදම 30%කින් අඩු කරගන්න පුළුවන් වුණා අපි උපදේශකන සභාවත් එක්ක විධිමත් මූල්‍ය අධ්‍යයනයක් කළාට පස්සේ. කොච්චියේ පිටි දෙකයි තියෙන්නේ කියලා. ඒක තමයි ඉතින් මේවා ගොන් කතා. ඒක තමයි මම කිව්වේ මේ ගොන් කතා
පෙට්ටි හතරක් යනවා සෑම මිනිත්තු 15කට සැරයක් මේ පෙට්ටි හතර ඒවා යනවා මේ පෙට්ටි හතර අපි පෙට්ටි 6 කරනවා අවුරුද්දක් වගේ ඇතුළත ඊළඟට පෙට්ටි 8 කරනවා පෙට්ටි 14 කරනවා එහෙම තමයි සැලසුම් දුන්නේ එවැනි දුම්රිය ගණනාවක් දුවනවා ඒක තමයි මේ ක්‍රමවේදය